පත් ආශාවේ පලනිලූරය ලංකාවේ ටිකලක් නැවතීමට අවශ්‍ය බව ඇය සිය පියාට පැවසූ විට ඔහු කළේ එක් කල තමන්ගේ සරසවි මිතුරකු වූ වත්මනෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල නිලයක් දරණ සිරිවර්ධනට කතාකොට සිය දියණයට ටිකකලකට පාසලක ස්වේච්චාක් ගුරුමක්කෝ ලබාදිය හැකි දැයි විමසීමය ඒ සිය දියනිය නිකරුණේ මෙහි රස්තියාදු වෙනවාට ඔහුගේ එතරම් කැමැත්තක් නොතිබූ බැවිනි තම දියනියගේ වියදම් ඔහුට සැපිරිය හැකි බවත් ඒ පිළිබඳ කෙසිම කඩදරයක් නොවන ලෙසත් හේ සිය මිතුරාට වැඩිදුරටක් පැවසීයමිතුරාගේ ඉල්ලීම ගැන සිතයොමු කළ සිරිවර්ධනට තම ගම්පියස වූ යුද්ධගනාවසිහිවිය කලාපය භහරව සිටියේද ඔහුගේ පාසල් මිතුරෙකි. වත්සලාට යුදඟනාවේ ස්වේච්චා ගුරුපත්වීම ලැබුණේ එම සමඳතා මාර්ගේනිි. ප්‍රංශයේ වෙසින සිය පියාගේ දෙමටමුල්ලේ දෙමහල් නිවසේ ඉහළමාලය වත්සලාමිස් සිය වාසභාවනය කරගත්තාය. නිවසේ පහළමාලයේ කාමරේක විසූයේ තාත්තා නිවස බලා කියාගන්නට පංගාඩුතු කළ කරනායක මාමාය. කරනායක මාමා වත්සලා මිස්.ට ආරක්ෂකයකුබූවා සේම, රසට ඉවිය හැකි නිසා ඇගේ ආහාර ප්‍රශ්නය වෙසදාදීමද ස්ව කැමැත්තිෙන් බහරගත්තේය අරවින්දත් සමග ඇය සිය නිවසට ගොඩ වූයේ මාමේ අදරයට අපි දෙන්නෙකුට කෑමෝනෙ මෙමගේ ඉස්කෝල යාළුවෙක් කියමින් අරවිදවද හඳුන්වා දෙමිනි. මගේ යාළුවෙක් අරවිද මනසින් එය යළිත් ප්‍රතිරාවය කළේය ඒ කියන්නේ මංදැන්කුවේනිගේ යාළුවවෙෙක් තරුණ කොල්ලාගේ චිත්ත සන්තානය තුළ එක්කම රූපයක් දවිත්ව චිත්තාවේගෙන් ජනිත කළේය. කුවේනිට ප්‍රේම කළ කොල්ලා වත්සලා මිස්ට ගරු කළේය. කුවේණිය මිතුරිය වෙද්දී වත්සලා ගුරුවරිය විය. ප්‍රේමේ වැටමයිම පනින්නට ගුරු ගෞරවය ඔහුට බාධ කළේය. වත්සලාමිස් සිටියේ ගුරු අම්මාගේ භූමිකාව අමතකකොට අරවිඳගේ මිතුරියගේ භූමිකාවට පිරිසෙමිණි. අරවිද මනසින් සිසු පුතෙකුගේ සහ පෙම්වතෙකුගේ භූමිකාවට අවතීර්ණවී සිටියේය. චරිත දෙකක් එකවර නිරූපණය කිරීමට සිතුුවීම කෙතරම් අසීරු අභ්‍යාස්සයක් දැයි ඔහු වටහාගනිමින් සිටියේය. ඒ අතරම තවමත් අරවිද සිටියේද පාසලේදී වූ සිදුවීමෙන් චංචල වූ සිතින් සම්පූර්ණයෙන් බැහැරව නොවීය. මේ අතර වත්සලා අරවිදට කාමරයක් පෙන්වා? ඇඳ ගැනීමට අපපාගේ සරමක්කා ටීෂර්ටයක්දී බාත්‍රූම් එකට වැදුනාය. අරවින්දට අම්මාස්සෙහිපත්විය. එයා දැන් හොන්ද ටෝම බයවල ඇති. මං එදරවි නැත්තේ ඇයි කියලා. අනික ජීවිතයේ මුල්වතාවටයි මං අම්මව තනි කරල මෙහෙම ගමනක් ඇවිත්තින්නේ. උදේ අම්ම කිවීවසීම ඇයි මට නැතිවුනේ. මාවිස් කෝොලෙන් ොට්ට ැම්මො තම්මට මුණුවවෙයිද. ඇ කොහොම දෙේක දරාගන්නේ. අරවිින්ද මේ කල්පනාවලයේ වෙලී සිටිද්දීම සුව පහසු බාත්තැප්කින් උනුද්දිය සැනහුණු වත්සලා සැහැල්ලු ටීෂර්ටයක්හා ශෝටකින් සැරසි අරවින්දීදිරයේ පෙනී සිටියාය අනේ අනේ කොල්ලතාමත් තාපු විදියමනේ ඉක්මනින් ඔය ඇඳුම්මාරු කරගෙන මොෂකක්දාගෙනෙනවා මට බඩගිනි ඇ එය කීවෙෙ කටකොනකට නගාගත් සිනහවක්ද සමගින් දයි අරුත් ජනනය වන ආකාරයට ඇ විදටය ෂනිිකවම වැටහුුණත් එය නොවැටහුණසේ මෙසේ කීවේය ඒත් අම්ම ගෙදර තනියේ එයා බයවෙයි මං ගෙදරනාව එකට බයවෙන්න ඕනේ අම්මය? මමනෙ! වල හැඩියෙක්ක් එක මේගෙදර තනිවෙන්න? මොකෝ! අම්ම කුක්කු බොන්නේ? ඕන්නම් කුක්කු අපිගාවත් තියෙනවා යැයි නොකයා? ඇසිය කරපලල් ටීෂර්ටය තුළ නිදහසී සිටිනා පියයුරුදදෙස ශෂනිික බැල්මක්හෙලිය සිටියේ ගුරුභූමිකාව සම්පූර්ණයෙන් අමතකකොට සරාගී පෙම්වතියකට අඳිමිනි දැන්ගිතින් ඔයාගිහින් හොඳලමය වගේ වශ්‍යකක්දාගෙනෙන්න්න? බයවෙන්න එපා අම්ම දන්න ඔයාද මාත එෙක්ක අපේ ගිදරාව කියලා. කුවේනි සියල්ල පලෑන් කර ඇතැයි ඔහුට සිතිනි. අරවිඳට සිනාගියේය. ඔහු වත්සලාමිස්. පළමු අතාවට ඔයා යයි ඇමතිීය ඔයා නම් හරිම හෙරක් තමයි කියමින්, ඔහු භාත්‍රූම් එකට රිංගාගත්තේය කුවේනිට සිනා පහළවිය ඔහු නාගෙන එළියට එද්දි ඇස් සිටියේ ඉතාම සැහැල්ලුවෙන් ඔයරේ ගීතයේසිවුරුහන් ලමිනි කරනායක මාම වත්සලාදුවගේ කෑම මේසේ පෙළියල කර පාත මාලයට බැස සිටියේය වයිසක මිනිසකුවද ප්‍රංශයේ හැදී වැඩෙනු කෙල්ලකගේ නිදහස් චර්යාවන් ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබිණ එම නිසා රාත්‍රියයේදී උඩුමහලේ සිදුවිය හැකි කිෙසිවක් ගැන සිත නොවහෙසූ ඔහු සියකාමරේටවැදී හොඳින් නිදාගත්තේය. ඒ අරවිදගේ පළමු සරාගික රාත්‍රිය විය. එහෙත් ඇය සිටියේප් අදදැකීම් අතින් පිරිපුන්වය. මොලින් මුලින් නුකටලීව සිටියද පසුවෙද්දි අරවිද කුවේනිගේ සහකාර භූමිකාව විච්චිත්‍ර සහ කාර්ේශූර ලෙස රඟදක්වමින් සිටියේය. මධ්‍යම රාත්‍රිය පසු වී හෝරාවක් දෙකක් පසුවෙෙද්දී ක්‍රීඩාව නිමවී තිබිණි. දෙදනාම සිටියේ පූර්ණ නිරුවතිනි. එක්කිිනෙක්කාගෙන් වසංගා ගැනීමට තවදුරටත් කිසිවක්ම දෙදෙනටම ඉතිරිව නොතිබිණි. ඔහු සිටියේ ඇගේ ළමදේ හිස්ස හොවාගෙන පූර්ණ සැහැල්ලුවත්විදිමිනි. වත්සලාට අවශ්‍ය වූයේද දහවල් පාසලේදී සිදුුවූදේවල් කොල්ලාට සම්පූර්ණයෙන් අමතක කරවීමටය. ස්කෝලි කොල්ලො සහ සල කෑදර බැලුම්හෙලූ සියල්ල නිර්ලෝබීව ඇය ඔහුට පුදකර තිබිණි. ඔහු ඇය දෙස බැලීය ඇයිද පසු වූයේ පූර්ණ තෘපතියකින් යුතුවය සියල්ල සිදු වූයේ මන්දාලෝකේවුවද එම මන්දාලෝකය ඇයගේ සරාගී බව තවත් වැඩිකළේය. මද අඳුර සහිත ආලෝකේතුරින් පෙරී ආ ඇගේ සුකුමාරත්වය ඔහුව වශී කලය. මේ වස්තුව සමග සදාකාලිකලෙස ඒ කාත්මිකවන්නට ඔහු සිතූ නිමේෂයේදීම ඇය නැගිට ඉවතගියාය දැන් ඇය එම විදුලි ආලෝකය මැද්දේම ඔහුට පිටුපා ජනීලයාසල සිටගෙන සිටි ඇඳුම් හැඳසිටින කුවේනිට වඩා ඇඳුම් උනාදමා සිටින කුවේනිී කෙතරම් හැඩදැයි ඔහුට සිතුනේය ඔහු සුවවිදි පසුභාගය දැන් ඇගේ දනටත් පහලට දිගට ඇදී ඇති කොණ්ඩෙන් වැසී ගොස්නි. කැලෑරොදට ඉහලින් පායා ඇත සඳ දෙස ටික වේලාවක් බලා සිටි ඇයගොස් විදුලි ආලෝකය විසන්ධි කලාය යළිත්තය ජනීල අස්සලට ගියාය ඔහුද ඇයාසලට ගියේය ඉක්බිතිව බැල්කනියයට පිවිසන දොරඇරගෙන ගොස් බැල්කනිය තබාතිබූ පුටු දෙකක් ගෙන එකක් ඉදිරියෙන් එකක් ලෙස තබා මුහුණට මුහුණලා වාඩි වූහ දැන් නොවු අතර කිසිම කෘතිමාලෝකයක් නැත මොළු රාත්‍රියම නිදිගත් නිවසේත් අවට පල්සරේත් කෙසිදු හැලහොයිමනක් නැත ඔවුන් දෙදනා පමණක් අවතියනිි ඒ පූර්ණ සඳයට පූර්ණ නිරුවදිනි ඉතිම් මොනවද හිතන්නේ අරවින්දගේ ආශශාව බේරෙන ඇස් දෙෙස බලාගෙන කේනිියසීය අරවිද කෙසිවක් කියන්නට හදනවිටම එපා කියමින් ඇය ඔහුගේ මුවවැසීය ඇයි? අරවිද පුදුමෙකින් වගේ ඇසීය ඔය හදන්නෙ මට ආදරේ කියන්නනෙ! ඔවු! ඉතින් නරකද! නරකයි! ඇයි! මං කාටවත් ආදරේ නෑ!ආදරේ කියන්නෙ බොරුවක්! මංකාවත් රවට්ටන්නවත් කාගෙන්වත් රැවටෙන්නවත් කැමදිනෑ! එතකොට මාත එක්කෙ හිටියේ? යාලුකමට ඇය කීවාය! යාලුකමට? ඔහු පුදුමෙන් නැස්සීය ඔවු! යාලුකමට ඔන්නං ආශාවට කියන්නත් පුළුවන්! කුවේනි කීවේ දඟකාරලෙසිනි හම්! අරවින්ද කල්පනාවට වැටුනේය. කොවෙනි යලිත් කතා කලාය. දන්නවද. ඔයාට මගේ ලේහොලවන්න බැරිවුණා. ඒ ඊට කලින් මගේ ලේ ගලල තිබ්බ නිසා. හරියටම මීට අවුරුදු තුනකට ඉස්සර, මේ වගේම හඳතියන රාත්‍රියක, මේ වගේම බැල්කනියක, මේ වගේම පුටු දෙකක මූනට මූුණ බලාගෙන ඉද්දී? ඔයාගෙන් වගේ මේ යාගෙනත් මං ඇහුව මොකද හිතෙන්නේෙ කියලා. එ අත් ගත් කටටම කිව්වේ? ආදරී කියලා කිසි වෙනසක් නැ අද ඔයත් ඒකම කියන්න හදනවා ඒත් අද ඔයාගේ වගේ එදා එයාගේ කටමවු ඇහුවෙන එයා මට ආදරේ කිව්වම මං හරියට සතුටුණා ඒ මටත් ඕන වෙලා තිබුණ නිසා ඒක අහගන්න හරියට පුංචිේ කෙකුට තාත්ත කනෙක් චොක්ලට් එකක් ගෙනත් දුන්නම ඒක ආශාවෙන් තලු මරනෝ වගේ මත් ඒ ආදරේ තලුමෙරුවා හදිස්සේම මට හිතුණා එයාගේ ආදරේ උර ගාල බලන්න. දවසල මටහිටිය ිකක් වැඩිමල් යාළුවෙක් එය දොස්තර කෙනෙක් නිකම්ම නිකම් දොස්තර කෙනෙක් නෙමයි මිනිහ කැන්සර් පිළිබඳ විශේෂය ඒ පලාාත ප්‍රසිද්ධ කෙනෙක්? මං එයාට මේ කතාව කියලා මගේ බ්‍රෙස්්ට එකේ කැන්සර එකක් කියල රිපෝට් එකක් ගත්ත. ඊට පස්සෙදවසක මං දුකින් අඩාගෙනගිහි ලියෝට රිපෝට්ක පෙන්න්නවා මං හොඳට මිනිහගේ ඇස් දෙක නිරීක්ෂණය කරගෙන හිටියේ මිනිහ එක්ක් පාරටම ගැස්සුණ පස්සේ වගක් මට පෙන්න්නන්නේ නැතුව හැසිරෙන උත්සාගත්තා බයවෙන්න එපා අපි ෝක ඉක්මනට සනීප කරගම්මු කිව්ව එත් එදායිදන් මගේ පියයුරුවලට ලං නොවෙන්නයා වග බලාගත්තා මංකිව්ව සනීප කරන්න බෑ මේක උඩුදුවල තියෙන්නේෙ කියලා දොස්තරකිව්ව කියලා ටික්ක ටික මිනිහමාව මගේ ඇරියා පස්සේ මට ආරංචි වනාා මිනිහම් මට වගේම තව කෙල්ලු ගණනාවකට මාදරේ කරන විත්තිය එදායිදම් මට කාටවත් ආදරේ කරන්න බෑ හැබැයි ආශා කරන්න පුළුවන් ඔයත් ආශාවටනං ආදරයි කියන්නේ ඕහ! මං ඔයාට ආදරි හැබැයි ඒ ඔයා ගැන මගේ ආශාවතියනකං විතරයි. ඒත් ආශාව හැමදාම එකම තැනුරැඳෙන්න්නේ නෑ අරවිින්ද. ආශාව කියන්නේ හැම තැනම රස්තියාදවෙේ න්න කැමති? හිටපු ගමං එකතැනක ටිකක් වෙලා නතරවෙලා ඉන්න කැමති? ආයෙත් ඉභාගාතයන්න කැමති දෙයක්. එහෙ මේකේ මංකොහොමේ කියන්නේ මං ඔයාගාව නතර වෙනම කියලා. ඒ නිසා අපි බොරුුණොකර යාළුව වගේමු අත්පත් කරගත්තු ගමන් ආදරේ ඉවරවෙනවා ඒනිසා අපි අපි වේකිිනෙකාට සින්නක් කර කරගන්නේ නැතුවෙයිමු ඔයාට මාාව අතහරීන දුකනැද්ද අරවිින්ද ඇසුුවේ ඇත්තටම දුකිනිි දුකයි ඒඒේ දුකේම තමයි සතුට තියෙන්නේ ඔයාම මාත්‍යයක්ක කියලා තියෙනවා ඔයාගේ තාත්තව ඔයාගේ අම්මගේ ස්පාඨකස්ව මතක්කරකර එයා ඔයාට නොදැන් එන්න රෑට රෑට අඩනව කියලා ඒත් ඔයාගේ අම්මයාගේ පුතාට කවදවත් ස්පාටකස් ගැන කියන්නේ නෑ? ඔයා දන්නේ අම්ම කියවන වැහුණු ස්පාටකස් ගැන විතරයි ඒත් ඒෙක් කඳුලු අතරේ දර්බත් ඉන්නම කියල ඔයා කවදාවත් දැනගෙන හිටියනෑ ඇයි ඔයා පුදුමෙන් වගේ මන්දිහා බලන්නේ එක ගැහැනියකට දෙන්නෙකුට එකවරාදරේ කරන්න බැරිද. අරවින්ද කෙසිවක් නොපැවසීය? ඔහු සිතුවෙ තමන්ට දර්පා පිළිබඳව දැනී තිබූ සමීප බව පිළිබඳවය අපි දන්නේ අපිට ඉන්න එක තාත්තයි කියලවනාට ගෑනියකුට ආදරේ කරන මිනිස්සු දෙන්නෙක්කිඉන්න බැරිද ඇයි අපි ආදරේ එක්වරක් එක එකයි කියලා සරල සමීකරණයට ලගු කරන්නේ ඔය දන්නවද මැරුුණ මිනිස්සුන්ගේ ආදරයෙන් නොසෙල්වී තියෙනවා ඒ අල ගතික නැති නිසා ඒත් ගතික මිනිස්සුන්ගේ ආදරේ නොසෙල්වී තියාගන්න එක හරිම අමාරුත් දෙයක් ඔයාගේ අම්මව අදාවස මට හම්බවනා එයා ඒගොල්ලො එක් එකතු වෙලා ඉතිහාසයක් අලුතෙන් ලියන්න උත්සහ දරපු අම්ම කෙනෙක් හවාසනාවටේ විප්ලවය තිබිරිගේදම මරලදාලා ඔයා සැකරනවා හරි ඔයාගේ තාත්තා අ සුනාවේට සම්බන්ධයි ඒ ඔයාගේ තාත්තගේ කතාවක පැත්තා ඒත් ඔයා හීනෙකින්වත් හිතන්නේ නැති ඔයාගේ තාත්තගේ කතාාවේ තව පැත්තක් තියෙනවා අරවිද එවර වඩාත් උනන්දුවෙන් වත්සලා දෙෙස බැලුවේය අපි අතරේ ලේනෑකමක් තියෙනවා. ඒ මගේ සින්න අප්පගේ පැත්තේ එයා පවන්‍යගේ අම්මගේ කලින් පෙම්වතා දර්බ ඉතිහාසේ ස්පාටකස් අසුනාවේ හේමන්ත වෙලා වර්තමානටාව වගේම ඉතිහාස දර්බත් දර්භ වෙලාම වර්තමානිට ඇවේ ඔයාගේ අම්මට ඔයාගේ එකතාත්ත එක්ව හඹවෙලා තියෙන්නේ වැඩි වැදිල දෙවටක වැටිලයින්දඇත්්දී ඒ ඔයාගේ අම්මගේ ස්පාටකස් අසුනමේ හේමන්ත ඒ මන්ත හම්ඹමවෙන්න කලින් මගේ සින්නප්පතමයි යාගේ අම්මගේ කලින් පෙම්වතාවින්දල තියෙන්නේ ඒත් එතන තිබිල තියෙන්නේ අප්‍රකාශිත ආදරයා දෙන්නම ඕරගල් අහු අහොලිද්දී ඔයාලගේ වෙදසීයා කියපු කතාවකින් හිතරිදවගෙන තමයි අපේ සින්න අප්ප කාටවත් හොයාගන්න බැරිවෙන්න අතුරුදන් වෙලා තියෙන්නේ එයා උතුරට ගිහින් තියෙන්නේ එයාගේ විනාශවුණු ආදරේ එහෙ තිබුණු දේශපාලන තරහින් පිළිසකරකරගන්න හිතාගෙන? ඒත් වාසනාවට එයාට හෙදි මුණගැහිල තියෙන්නේ වෛරෙන් විනාශ වෙන දේශපාලනයට ආදරෙන් පිළියම් හොයන්න හැදුව කවිය. චින්තනම් ශාක්‍ය. ශාක්‍යත් එක්ක එකතු වෙලා උතුරෙ දකුණෙ ආදරේ දේශපාලනේ පැළකරන්න වැඩකරමින් හිටපු මගේ සින්නප්පව මරන්න උතුර විමුක්තකාමීින් වලිකමින් ඉද්ධි තමයි මගේ බාප්පාපහු ඕගොල්ලන්ගේ අම්මලගේ ගමට පැන ලැවිල්ල තියෙන්නේ. ඒනකොට ඔයාගේ අම්මා? මගේ සිින්න්න අප්ප ගැන හෝඩුවාවක් නැතින්ම තැන ගතිගුණාතින් හුඟක් දුරට මගේ සින්න අප්පට ආසන්න හේමන්ත තාත්තට ආදරේ කරන්න පටන් අර. ඒගොල්ලු යහන්ගලේ සැතපිලා දවස් දෙකයිලු මගේ සිින්න්න අප්ප ආපහු එද්දි. එකකුට තමංගෙම විප්ලවේ අමුත්තු පිටිපස්සෙන් ගෙනනි බිඳලා අනෙකව තමන්ගෙම විමුක්තිිකාමියෝ මරන්න සැලසුන් කරලා. අන්තිමට අම්මගේ ආදරිය විතරයි දෙන්නටමිතුරු වෙලා තියෙෙන්න්නේ. මගේ සිින්න්න අප්ප යාපනයේ දෙමළ ඒ මන්ත තාත්ත දකුණෙ කළුතර පව්‍ය අම්මගේ ආදරේට කවදාවත් ජාතිය හරස්වෙලා නෑ ඒ දෙන්නගෙම සහෝදරත්වයටවත් ආදරේටවත් ජාතිය හරස්වෙලා නෑ පවන්‍ය අම්ම කියන විදියට ඒ දෙන්නගිම එක්කම වැරද්ද ඒ දෙන්නම දේශපරණ සත්තුවීම ඒ දේශපාලනය තමයි ඔයාගේ අම්මට ඒ දෙන්නවම නැති කරලාතියෙන්නේ ඔයාට තාත්තෙක් නැති කලා මට තාත්ත වගේ සිින්නප් එෙක් නැති කලා ඒ ඉරිසියාකාර මිනිස්සූ ඒ ගොල්ලන්ගේ ආදරයට වෛර කරපු හින්දා. මෙච්චර කල් හිටිය වගේ අපි කවදාවත් තාත්තාව නොසයයිමු ඒක උත්තරීතර මාතෘත්තුවයට කරන නිගාවක්. මිනිස්සු හැම තිස්සෙම ආදරය කරන්න අහිමිවීම්වලට හිමිවීම්වලදදි මිනිස්සු ්ටික කලෙකින් වෙහෙසට පත්වෙනවා ඒත් අහිමිවීම්වලද සදාකාලිකව දුක්වෙනවා ඒක තමයි මනුස්ස ස්ොභාවය අපිට ඒක දුකක් වගේ පෙනුනට ඒගොල්ලු කරන්නේ ඒ දුක තලුමරමර සතුටුවෙන එක විරහවලෝකෙ පවතින්නේ ඒ සතුට හින්දා. වත්සලා මෙසේ දිගහරිමින් සිටියේ අරවින්ද නොදත් අරවින්ද පිළිබඳ ඉතිහාස පොතේ පිටුිය ඇය මොනව පැවසුවද අරවිද සිටියේ දුකෙනි රෑගෙවෙමින් සඳ වලාකුලකට වැසිනි ඔහුට යලි ප්‍රේමාලිංගනයේ යෙදෙන්න්නට සිත දුන්නේ නැත එකම්මට ප්‍රේමවන්තයෝ දෙන්නේ තාත්්‍යෙ බාපෙක් ලේ ඥාතිකම, ආදරය, ආශාව අරවින්දට මේ මොනවත් වැටහුණේ නැත. ඔහුගේඔළුව රැඳුණු එකම හැඟීම වූයේ කුේණිය තමන්ට ආදරේ නෑකවූ කතාව පමණි. ඔහු සිතුවේ ආශාව බැසයන්නේ ආදරේ මංකඩින් බවය. එහෙත් කුවේනි මේ කියමින් සිටිනුයේ ආශාවන්ට වෙනත් මංකඩවල්ද ඇති බවකි.